නිද්දේශ වාරය කායානු පස්සනාවෙහි ආනාපාන පබ්බය. කතංචපන භික්කවේ බික්කූ කායේ කායානු පස්සී විහරති ඉද භික්කවේ බික්කූ අරஞඥගතෝවා රුක්ඛමූලගතෝවා සු්ඥාගාරගතෝවා නිසීදති පල්ලංකාං ආබුජිත්වා උජුංකායං පනිදාය පරිමුකං සතිින් උපට්ට පෙත්වා. එහි කෙටි අදහස මහනෙනි සසරබය දක්නා අර්ථයෙන් භික්‍ෂූ නම් වූ යෝගාවචරතෙමේ රූප කයහි රූප සමූහයක් කැයි රූපකය අනුව බලමින් කෙසේවාසය කරයිද. මහනනි මේ ශාසනයෙහි යෝගාවචරතෙමේ වනයට ගියේ හෝ භාවනාවට සුදුසු ගසක්මුලට ගියේ හෝ නයාගෙන් හිස්වූ තැනකට ගියේ හෝ. පළග මැද උඩුකයි කෙලින් තබාගෙන සිහිය කමටහන් අරමුණට යොමු කරවා එලවා තබාගෙන ඉද ගනී යනුයි. මේ කොටසින් භාවනාවට සුදුසු තැක් පිළියර කිරීමේ පරිකර්මය දක්පන ලදී. කැලෑවක්්‍ය ගසක් මුොලක්ය පාලු ගෙයක්ක යන මෙකකි ස්ථානයන් දක්වා ඇත්තේ භාවනා කරන යෝගයා හට සුදුසව විවේකය ලබා ගැනීම පිණිසය. සමාධිය හා ඥානය දියුණු කළ පුද්ගලයා හටනම් කවර තැනකදී වුවත් භාවනා කළ හැකිය. ඒ විවේකස්ථාන තුනෙනුත් සු්ඥාගාරය වැඩියෙන් සුදුසුය. තවද වාඩිවී හිදීම ඉරියව්වම මෙහි දැක්වූයේ ඒ අලුතිෙන් භාවනා පුරුදු කරන යෝගයා හට ඉතා පහසු ඉරියව්වක් වූ බැවිනි. භාවනාව පුරුදු වූ පසු හතර ඉරියව්ුවෙන්ම නොකඩවා භාවනා කළ යුතුය. පළග බැඳ භාවනා කරන්නට නියම කළේ වැඩිවේලාවක් වාඩිවී ඉදිනු හැකි බැවිනි. පසු පසුව වෙනත් පහසු අන්දමකින් වාඩි වී භාවනා කලාට වරදක් නැත. විශේෂෙන් මතග තබාගත යුත්තේ වාඩිවන විට කකුල්වලට අමාරුවක් නොදැනන සේ වාඩිවීමටය. එවිට වැඩිවේලාවක් වාඩිවී හිඳ සමාධියහා ඥානය දියුණු කළ හැකිය. සෝ සතෝව අස්සසති, සතෝව පස්ස සති, දීගංවා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති රස්සංවා අසසන්තු රස්සං අස්සසාමීති පජානාති රස්සංවා පස්ස සන්තු රස්සං පස්සසාමීති පජානාති සබකාය පිසංවේදී අසසිසාමීති සික්කති සබ්භකාය පඩසංවේදी පස්ස සිසාමීති සික්කති පස්සම්බයංකාය සංකාරం අසසිස්සාමීති සික්කති පස්සభයංකාය සංකාරం පස්ස සිස්සාමීති සික්ගති සතාපි බික්කවේ දක්ෝ බමකාරෝවා බමකාරන්තේ වාසීවා දීගංවා අජන්තෝ දීග අ්්‍යාමීති පජානාති රසංවා අජන්ත රසං අමී පජනාතිඒවකෝ බික්කවේ බික්කු දීගංවා අසසන්ත පයා ක්ති කෙටි අදහස හෙතම සිහිය ඇතිව ආශ්වාස කරයි එනම් නැහයෙන් හුස්ම පිට කරයි සිහි ඇතිව ප්‍රාශ්වාස කරයි නැහෙන් හුස්ම ඇතුළු කරයි දික්ව ආශ්වාස කරමින් දික්ව ආශ්වාස කරමියයි දැනගනී කොටට ආශ්වාස කරමින් කෙටිව ආශ්වාස කරමියැයි දැනගනී කොටට ප්‍රශ්වාස කරමින් කෙටිව ප්‍රාශ්වාස කරමියයි දැනගනිී. ආශ්වාසखाය පිළිබඳ මුල මැද අග යන සියලුතැනම පැහැදිලිව දක්නාසුළු වූයේ ආශවාස කරන්නේ මෙයයි පුහුණු කරයි භාවනාව යෙදයි. ප්‍රශ්වාසකය පිළිබඳ මුල මැද අග යන සියලු තැනම පැහැදිලව දක්නා සුළු වූයේ ප්‍රාශ්වාස කරන්නේ මෙ යයි පොහුණු කරයි. භාවනාවේ යෙදයි. ආශ්වාසයයි කියනලද ඕධරික எனම් ගොරෝසු කාය සංකාරය පිළිවලින් සංසිදුවමින් ආශ්වාස කරන්නේ මෙයයි පොහුණු කරයි. ප්‍රාශ්වාසය යයි කියනලද ඕධාරික කාය සංකාර්ය පිළිවලින් සංසිදුවමින් ප්‍රාශ්වාස කරන්නේම යැයි පොහුණු කරයි. මහනනි යම්සේ දක්ෂ වූ ලියනවාඩුවෙක් හෝ ඔහුගේ අතවැසිියක් හෝ යම්කිසි දැවද ආදී බාන්්ඩයක් ලිවීම පිණිස අතපය දිගු කොට අදමින් දිගුකොට අධින්නෙමියයැයි දැනගනීද. ලහුදු කොට අදමින් ලොහුන්ු කොට අධින්නේෙමයයි දැනගනීද. මහනෙන, එපරිද්දෙන් යෝගීතෙමේ දිගට ආස්්වාස කරමින් දිගට ආශවාස කරමයයි දැනගනී කොටට ආශ්වාස කරමින් කෙටිව ආශ්වාස කරමියයයි දනගනිී කොටට ප්‍රාශ්වාස කරමින් කෙටිව ප්‍රාශ්වාස කරමියයයි දනගනී ආශ්වාසකය පිළිබඳ මුල මැද අගයන සියලු තැනම පැහැදිලිව දක්නාසුළු වූයේ ආශ්වාසකරන්නේමැයි පපුහුණු කරයි භාවනාවේ යෙදයි ප්‍රශ්වාසකය පිළිබඳ මුල මැද අග යන සියලු තැනම පැහැදිලිව දක්නාසුළු වූයේ ප්‍රාශ්වාස කරන්නේමයැයි පොහුණු කරයි භාවනාවේ යෙදෙයි. ආශ්වාසයයි කියනද ඕධාරික කාය සංකාර්ය පිළිවෙලින් සංසිදුවමින් ආශ්වාස කරන්නේේමැයි පොහුණු කරයි. ප්‍රාශ්වාසයයි කියලද ඕධාරික කාය සංකාර්ය පිළිවෙලින් සංසිදුවමින් ප්‍රශ්වාස කරන්නේමැයි පුහනු කරයි ආනාපාන භාවනාව මේ කොටසින් ආනාපාන භාවනාව කෙටිකර දැක්වූ සේක හුස්ම ඇතුළු කරන පිටකරන වාරයක් පාස සිහියෙන් යුක්තවම මේ ක්‍රමයෙන් වැයම් කරන යෝගයා හට එක සෝසතෝව අස්සසති යන ආදී ප්‍රථම ණයය දෙක දීගංවා අස්සසන්තෝ යන ආදී දුෘතිය නයය තුන සබ්භකාය පටිසංවේදී යන ආදී ත්‍රතිීය නයය අතර පස්සම්බයන් කාය සංකාරං යනදී චතුර්ථ නයය යන මේ ණයක්‍රම හතරින් විස්තර කොට දැක්වූ පරිදි විශේෂයෙන් අරමුණු වැටහෙන ආකාරය හා විශේෂ සිදුවීම් සියල්ල ඉබේටමවාගේ පිළිවෙලින් සම්පූර්ණ වෙයි ඒ එසේමයි නාසයෙන් පිටවන ඇතුළුවන වාතය හැපෙන නාසේ අගකොනේ හෝ උඩු තොල උඩු පැත්තේ හෝ සිහිය පිහිටුවාගෙන වාතය පිට වෙනවා ඇතුළු වෙනවා යැයි නොකඩවා සිහිකරන යෝගයාගේ සමාධිය තරමක් දුරට ශක්තිමත්ව දියුණූ කල්හිීම දික්ව හා කෙටිව පවත්නා ආශ්වාස ප්‍රශ්වාසද දතහැකි වෙයි. සමාධිය ඊට වඩා බලවක්තුූ කල්හි නාසිකාවාතය ඉපිදීමේ පටන් නිරුද්ධ වනතෙක් එහි මුල මැද අග යන සියලු කොටස්ම පැහැදිලිව දනගතයුතිය. දැනගන්නා තෙක් සිහිකරමින් සිටීම සඳහා, සබ්භකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ক্ষති පස්ස සිස්සාමීති සික්කති යැයි වදරණලදී. මෙහිදී එක වාතය ප්‍රකටවනු පිණිස තද වෑයමකින් ආශවාස ප්‍රාශ්වාස කළියයුතුයයි වරදවා කල්පනා නොකළේතුය. ආශ්වාසයහි හා ප්‍රාශ්වාසේහි මුල මැද අග. මේ මේ යැයි වැටහීමෙන්ම සමාධිඥානය සමාධිය හා ඥානය බලවත් වෙයි. අරමුණු ගොරෝසු ආකාරයෙන් වැටහීම වනාහි සමාධ ඥානයන්ගේ දියුණුවීම් ප්‍රතිඵලයක් නොව අරමුණේම පවත්නා ස්වභාවයකි භාවනාවේ ධර්මතා ස්වභාවය නම් සමත යෝගියා හටහෝ වේවා විපස්සනා යෝගයා හටහෝ වේවා සමාධී ඥාන දෙක මෝරමෝරා එන විට එකී වාතය ක්‍රමයෙන් සියුම්වීමය සමාධිය ඉතා බලවත්පුූ කල්හි ඒ වාතය සංසිදුනාක් මෙන් විය හැකිය එහෙත් එකී වාතය සම්පූර්ණයෙන් සංසිදුනා නොව ඥානය දුර්වල වූ නිසා නොදත හැකි වූවා පමණකි අතර කඩ නොකර ඒ සියව් වාතය අරමුණුකොට සමත වශයෙන් වැඩුවහොත් පටිබාග නිමිත්ත වැටහීමෙන් උපචාර අර්පනා සමාධියද ලැබිය හැකිය. විදර්ශනා වශයෙන් වැඩුවහොත් උදයක්්්‍යය ආදී විදර්ශනා ඥානද ලැබිය හැකිය. මෙසේ ඕධාරික ආශ්වාස ප්‍රාශ්වාස නැතිවගොස් සියුම් ආශ්වාස ප්‍රශ්වාස අරමුණෙහි සමත විදර්ශනාවන් උපදිනාතාක්ද ඒ සමත විදර්ශනා බලයෙන් මාර්ගඥාණය උපදිනතෙක්ද නොකඩවා භාවනා කළයුතු බැවින් පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති යැයි වදාරණලදී මෙතෙන් හීද ආශ්වාස ප්‍රාශ්වාසයන් භාවනාවෙන්ම මිස උත්සාහෙන් මැඩපැවැත්පිය යුතුයයි වරදවා කල්පනා නොකළ යුතුය. ඉහතකී පරිදි ඇතුළුවන පිටවන වාතයන් නොකඩවා සිහිකිරීමෙන් දික්වහා කෙටිව පවත්නා වාතයන් ප්‍රකට වශයෙන් දතහැකිය. ඒ වාතයන්ගේ මුල මැද අගයන සියලු අවස්ථාවන්ද, පොටස් වශයෙන් පැහැදිලිව දතහැකිය එසේම ඕධාරික වාතයන් සංසිඳයන ආකාරයද දතහැකිය විදර්ශනා වැඩීම ආනාපාන වශයෙන් ඉති අජ්ජත්තංවා කායේ කායානු පස්සී විහරති බහිද්ධවා කායේ කායානු පස්සී විහරති අ්්‍යත බහිද්ධාවා කායේ කායානු පස්සී විහරති සමුදය දම්මානු පස්සීවා කායස්මිින් විහරති වයදම්මානු පස්සීවා කායස්මින් විහරති සමුදේ වයදම්මානු පස්සීවා කායස්මින් විහරති අත්තිකායෝතිවා පනස්ස සතිපච්චු පට්ටිතා හෝති යාාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිස්සිතෝ්ච විහරති නච්ච කංචි ලෝකේ උපාදියති වම්පිකෝ භික්කවේ බික්කු කායේ කායානු පස්සී විහරති. කෙටි අදහස මෙසේ තමාගේ ආශ්වාස ප්‍රාශ්වාස සංඛ්‍යාත රූපකයහිද රූපකයා අනුව බලමින් වාසය කරයි. අනුන්ගේ ආශ්වාස ප්‍රාශ්වාස සංඛ්‍යාත රූපකයහිද රූපකය අනුව බලමින් වාසය කරයි. තමාගේ හා අනුන්ගේ, ආශ්වාස ප්‍රාශ්වාස සංඛ්‍යාත රූපකයහිද රූපක අනුව බලමින් වාසය කරයි. ආශ්වාස ප්‍රාශ්වාස නැමති රූපයහි උපදවන ප්‍රත්‍යහා ඉපදීම අනුව බලමින් වාසය කරයි. ආශ්වාස ප්‍රාශ්වාස නැමති රූපකයෙහි මිඳයාමේ ප්‍රත්‍යහා මිදම අනුව බලමින් වාසය කරයි. ආශ්වාස ප්‍රාශ්වාස නැමති රූපයහි ඉපදවීමේ ප්‍රත්‍යහා ඉපදීමද මිදයාමේ ප්‍රත්‍යහා බිදීමද අනුව බලමින් වාසය කරයි. මේ ආශ්වාස ප්‍රාශ්වාස සං්‍යාත රූපකය පමණක් ඇත පුද්ගලයක් සත්වයෙක් නැතයයි ඒ භාවනානු යෝගයා හට සිහිය එළම සිටියවෙයි. එය පිළිවෙලින් ඥානය වැඩදියුණුුවීම පිණිසවෙ සිහිය වැඩිදිියුණුවීම පිණිසද වෙයි. වැඩිදුණු වූ සිහිය හා ඥානය ඇති ඒ යෝගීතෙමේ තෘෂ්නා දෘෂ්ටි දෙකින් තොරවද වාසය කරයි. එහෙයින් උපදෙමින් නැසමින් පවත්නා උපාධානස්කන්ධ සංඛ්‍යාත සංස්කාර ලෝකයේහි කිසිවක් මමය මාගේයයි තන්හා දිට්ටි දෙකින් තදින් අල්ලා නොගනී මහ භාවනානු යෝගීතෙමේ මෙසේද රූපකයහි රූපකය අනුව බලමින් වාසය කරයි. මේ දැක්වූයේ ආශ්වාස ප්‍රාශ්වාසයන් මෙනහි කරන ආකාරය දක්වන ආනාපාන පබ්්‍යයයි. එහි විස්තරය තමාගේ ආශ්වාස ප්‍රාශ්වාසයන් අරමුණකොට එහි ස්වභාවේ දැනගත් කලිහි අනුන්ගේ ආශ්වාස ප්‍රාශ්වාසයන් ද එසේමයි දැනගත හැකිය. මෙසේ දැනගැනීමට බහිද්ධවා කායේ කායානු පස්සී විහරති යැයි වදාරණ ලදී. එ අනුන් ආශ්වාස ප්‍රාශ්වාස කරන හැටි බලා සිටීමට වදාලේයැයි නොසැලකිය යුතුය. ඇතැම්විටක තමාගේ ආශ්වාස ප්‍රශ්වාසයන් අනුව බලමින් සිටින අතරතුර අනුන් තුළද මෙබඳ ස්වභාවයක්ම ඇතිවන්නේ එයැයි ෂණයක් පාසා කල්පනාව මෙහයවා දැනගත හැකිය එවිට තමන්ගේ හා අනුන්ගේ රූපකයි අරමුණු කළ හැකිය හුලං පිමින මයින හම එහි නලය හුළං ගැසීමට කරන වෑයම යන මේ කරුණුතුනෙක් වීමෙන් හුළඟ ඇතිවන්නාක් මෙන් බඩ සහිත කයය නාසිදුරුය සිත යන මේ කරුණු තුන එක්වීමෙන් ඇතුළුවන වාතය හා පිටවනවාතය පිළිවෙලින් ඇතිවන්නට පටන් ගනිී බඩ ඇතුළු කයය නාසිදුරුය සිතය යන මේ කරුණු තුන නිසා තමාගේ කයහි ආශ්වාස, ප්‍රාශ්වාස රූපසමෝහය ඇතිවෙමින් පවතිී එහෙයින් ඒ කරුණු තුන සමුදය දම්ම යැයි කියනු ලැබේ ආශ්වාස ප්‍රාශ්වාසයන් මෙනිහි කිරීමෙන් සිටියදී ම මේ කරුණු තුනෙන් ආශ්වාස ප්‍රාශ්වාසයන් උපදනා බව වැටහී එන බැවින් යෝගී පුද්ගලයා සමුදය දම්මානු පස්සී වන බව අටුවාවෙහි කීහ නාසේ අග හෝ උඩුතුොලය යන දෙතන එකීවාතය හැපීමෙන් පවත්නා බව දැනගන්නා යෝගී තෙමේද. සමුදය දම්මානු පස්සී නම් වෙයි. තවද මයින හමකුත් නැතහොත් එහි නලයද නැතහොත් වාතය උපදවන වෑයමකුත් නැතහොත් එහිවාතය නූපදින්නාක් මෙෙන් බඩ ඇතුළු කරජකයය, නාසිදුරුය, සිත යන මේ කරුණු තුන නැතහොත් ආශවාස ප්‍රාශ්වාස රූපකයකුත් ඇති නොවෙයි. රූපකය නිරුද්ධවෙයි බඩ ඇතුළු කරර්ජකයය නාසිදුරුය සිතය යන මේ කුණුතුන නැතිවෝහොත් ආශ්වාස ප්‍රාශ්වාස උපදවන කරුණුතුන නැති බව දැනගැනීමෙන්ම වයදම්මානු පස්සී වන බව අටුවාවෙහි කීය. එසේම වාතය නාසි අගහෝ උඩුතොල යන තැනකින් ෂණයක්ෂණයක්හි හැපෙමින් ැතිවයන ආකාරය දැනගන්නා යෝගීතමේද වයදම්මානු පස්සී යයි කියනලදී. මෙතැහි රූප කලාපයන්ගේ ඉපදීම හා නැසීම අටුවාවෙෙහි දක්වා නැතාත් එහි හේතුව දැනගැනීමෙන්ම ඒ ෂන දෙක එහි ඇතුළත් වන බව ධතයුතුය කුමක්හෙයින් දෙයත් ආශවාස ප්‍රාශ්වාස රූප කලාපයෝ ඉපදක් නැතිවීමක් නොමැතිවම හැමදාම නිත්‍යව පවතිත්‍යයි ඇැඟී ගියහොත්. ඉපදීමේ හේතුව හා නැතිවීමේ හේතුවද නොවැටහි යාමට ඉඩ ඇති බැවිනි. තවද ඉරිාපත පබ්බා ආදියහි එන සමුදය දම්මානු පස්සී වයදම්මානු පස්සී යැයි. ඇතිවීම හා නැතිවීමේ හේතු දැක්වූ හැම තැනම උපපාද වය. සංඛ්‍යාත ඇතිවීම හා නැතිවීමත් දැක්වි යුතු බව සැලකියයුතුය. ධතයුතු විශේෂය නම්, සමුදය දම්මානු පස්සී, වයදම්මානු පස්සී, යන මෙයාදී වචනවලින් මේ සූත්‍රේහි, මේ ආනාපාන පබ්බයද විදර්ශනාව ප්‍රධාන කොටගෙන වදාළ බව ප්‍රකාශවීමය. කුමක්හෙයින්ද, සමත භාවනාවහිදී සංස්කාරයන් පිළිබඳ ඇතිවීමේ නැතිවීමේ හේතුහා ඇතිවීම් නැතිවීම් දෙකත් නුවනින් බැලීම අවශ්‍ය නැත එසේම අනිස්සිතෝච විහරති ජනුවෙන් දැක්වෙන පරිදි තන්හා දිට්ටි කෙලසුන් ඇසුරු නොකොට ඔවුන්ගෙන් දුරවීව දුරුවව විසීමද අදහස්නො කරයි. නචකංි ලෝකය උපාදියති යුවෙන් දැක්වෙන පරිදි. සත්ව ශරීරයේ ආත්මයක් වශයෙන්නො ගැනීමද අදහස් නොකරයි. මේ කරුණු සියල්ල විදර්ශනා භාවනාවෙන්ම සිදූතු ඒවාය. එහෙයින් ආනාපාන පබ්බෙහි විදර්ශනා ඇතිවන ආකාරය මෙසේ දතීතිය. ආනාපාන පටිබාග නිමිත්ත අරමුණුකොට ප්‍රථමජාන දවිතියදන ත්‍රතියධාන චතුෘතධ්‍යාන යන ්‍යන හතරින් යම් කිසි ධ්‍යානයක් ලැබූවාහු විසින් ඒ ඒ ධ්‍යානයට සමවැදී ඒයි නැගිට ඒ ඒ ධ්‍යානය හෝ ඒ ඒ ධ්‍යානයට අරමුණු වූ ආශ්වාස ප්‍රාශ්වාස අරමුණ හෝ මෙනෙහිකොට ඒ අරමුණේ ඇතිවීම නැතිවීම පිරිසිදුව දැන ගැනීමෙන් සම්මස්සන උදයක්බය ආදී විදර්ශනා ඥාන පරම්පරාව දියුණුකොට අනිස්සිත අනුපාධන කෘතතින් සම්පූර්ණ කිරීමෙන් මාර්ගඥාන පලඥාන යන්ගෙන් නිර්වාණය ප්‍ර්‍යක්ෂ කළ හැකිය එහින් සෝඥානා උට්ටහිත්වා අස්සාස පස්සාසේවා පරිගන්හාති ා ඥානංගානිවා යනුවෙන් අටුාවහි කීය විදර්ශනා යානික පුද්ගලයා හට වනාහි ආශ්වාස ප්‍රාශ්වාසවාතය උඩුතොලයහෝ නාසේ අග හැපෙන වරක් පාසා සලකා බලමින් එසේ හැපෙන වායෝ පොට්ටබ්බ රූපයාගේ ඇතිවීමහා නැතිවීමද හැපෙනු දැනගන්නා නාම ධර්මයන්ගේ ඇතිවීමහා නැතිවීමද ඒ පිළිබඳ ඥානයාගේ ඇතිවීමහා නැතිවීමද පැහැදිලිව දැනගැනීමෙන් විදර්ශනා ඥාන පරම්පරාව පහළවී අනිස්සිත අනුපාදාන, කෘතිය සම්පූර්ණ කොට මාර්ගඥාන පලඥානයන්ගෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කළ හැකි බව සලකීයුතුය. ආනාපාන පබ්බය නිමි